ඇත්තටම අපි කුඩා සංචාරකයන් හැටියට කියන දෙන්නේ මේ රජයෙන් ඉල්ලීමක් කරන්න වෙනවා මේ මේ ප්‍රදේශයේ බහුලව දුම්රියහස් මාර්ග වලින් අනතුරු සිද්ධ වෙනවා දැන් පෞගිය දින කීපෙම ඒ වගේ අනතුරු කීපයක් සිද්ධ වුණා මොකද දැන් රටට සංචාරකින් දැන් පෙමිණෙන අවස්ථාවක් මේක හින්දා ඒ අයට ආරක්ෂිත නැහැ මේ ගේට්ටු ආරක්ෂිත ගේට්ටු කොතුපිටින් ඉඳලා වස්කර කොතුපිටින් ඉඳලා පින්වත්ත දක්වා ආරක්ෂිත ගේට්ටු ලබා දෙනවා නම් ඒ ගැන අවධානය රජයේ බලධාරීන් විසින් අවධානය යොමු කරනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා අනිවාර්යෙන් දුම්රිය අරස් මාර්ග කිහිපයක්ම අනාරක්ෂිතව තමයි පවතින්නේ. ඒ මොකද සමහර ඒ වගේ ඒ ලයිට් වැඩ කරන්නේ නැහැ. සමහර ඒ වගේ අර ගේට් එක වහන අරින ඒ කොටස ඇත්තෙම නැහැ. හරීම භයානක තත්ත්වයක් වාහන අනතුරු විශාල වශයෙන් සිද්ධ වෙනවා මේ රේල් ගේට්ටුව තුල. මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගවල සමහර තැන්වල මේ තියෙනවා කාර් එකක් වාහනයක් මේ රේල් ගේට්ටුවෙන් භාගයක් දාලා ඕනේ මේ වාහන මේ කෝච්චි එනවද නැද්ද කියන එක බලා ගන්න. ඉතින් මේ වගේ මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගෙන් ජීවිත ගණනාවක් සමහ අවස්ථාවල නැතිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ඉල්ලා සිටිනවා ප්‍රදේශවාසීන් හැටියට මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයට මේ දුම්රිය දෙපාර්තමේන්තුව හෝ වගකියුතු ආයතන වලින් මේ සඳහා සුදුසු පියවරක් අනිවාර්යයෙන්ම ගත යුතුයි ප්‍රදේශවාසීන් හැටියට මම ඉල්ලා සිටිනවා. එත් වශයෙන්ම සංචාරක කර්මාන්තයේ වෙනත කෙනෙක් වශයෙන් මහට අපි මීඩියා වල සිටින ඔබලාට විශේෂයෙන්ම දැනුම් දෙන්න කැමති මෙම ස්ථාන විශේෂයෙන්ම ආරක්ෂා කළ යුතු ස්ථාන වශයෙන් මම හඳුනනවා. මම හිතන්නේ අනිත් අයත් ඒ විදිහ තමයි. මේ කෙසේද යන්න මේ ස්ථානයක යම් කිසි හේකින් සංචාරක රථයකට හෝ මොනෑම් දෙයකට හානියක් සිදු වුවොත් එයින් වෙන හානිය ඉතාම බරපතලයි. බරපතලයි කියන්නේ අපේ ආර්ථිකයට ගොඩාක් පහර වදින්න පුළුවන්. මොකද මේ වගේ ස්ථානයක සංචාරකයන් රැගෙන එන වාහනයක් ආරක්ෂා කිරීමට අපේ සංචාරක අමාත්‍යාංශය හෝ එහෙම නැත්නම් CGR එක දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති නම් ඒ ගැන ඉතින් ඇත්තටම අපි කනගාටු විය යුතුයි. ඒ වගේම අපේ විදේශීය ආදායම හිරවෙන ස්ථානයක්. ගොඩක් වෙලාවට මොකද අපේ රේදුරුන් ගැන විශ්වාසය කඩ වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවලදී. එහෙනම් අපි ගොඩක් දුරට දකිනවා කළුතර උතුරෙන් මෙහාට කළුතර ස්ටේෂන් එකකින් එහාට ඇත්තෙම ක්‍රොසින් වලදී දාලා තියෙන ආරක්ෂිත වැටවල් ඉලෙක්ට්‍රොනික හෝ ක්‍රියාත්මක වෙන ආකාරය. නමුත් මෙම ස්ථානයේ විශේෂම අවස්ථාව මේ නාගස්සන්දි වගේ ප්‍රදේශවල විශේෂම අවස්ථාව විශාල ඇක්ෂන් ප්‍රමාණයක් දුම්රිය අනතුරු විශාල ප්‍රමාණයක් වෙච්ච ස්ථානයක් වශයෙන් හඳුනගෙනත් තියෙනවා. අපි දැකලා තියෙනවා. ඒක නිසා මේ ස්ථානයට ඇත්තෙම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා නම් මීඩියා එකටත් ඒ වගේම සංචාරක අමාත්‍යාංශයටත් ඒ වගේම CGR එක අපි කියමු දුම්රිය දෙපාර්තමේන්තුවට ලොකු වගකීමක් වශයෙන් මම දකිනවා. මම හිතනවා එහෙම ලැබෙනවා නම් ලොකු දෙයක් ආරක්ෂිත වැඩපිළිවෙලක්.